හයි බන්දරුවනේ දුලබතල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සන්ධ්‍යාවක් අද 2021 පස්වෙනි මාසේ 9 රයිට් එතකොට 6 වසරේ දරුපැටව තමයි අද පාඩමට එකතු වෙලා ඉන්නේ සහ 6 වසරේ දුලබතල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙනම් දරුවනේ මෙච්චර කලා පරක්කුණා විනාඩි 15ක් විනාඩි 15ක් පරක්කුණා ඉන්ටර්නෙට් ස්පීඩ් එක මැදි ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන්න මගෙන් වීඩියෝ එක නිදහස් කරන්න ඉන්ටර්නෙට් වල ස්පීඩ් එක මැදි ටිකක් හරියනකම් හිටියා නැත්තම් මම කතා කරන්නේ වැහෙන්නේ නැහැ සමහර අකුරු වැහෙන්නේ පේන්නේ ඒ වගේ පොඩි පොඩි කොඤ්ඤම් කොඤ්ඤම් ප්‍රශ්න ටිකක් මතුවෙන්න පුළුවන් නිසා චුට්ටි චුට්ට පොඩක් වරහු කරා චුට්ටක් ඉන්න කියලා මැසේජ් එකක් දැම්මා ඒක ලැබුණේ අදස්ස චුට්ටක් ඉන්න කියලා මැසේජ් එකක් දැම්මා ඒක ලැබුණේ අදස්ස රයිට් දැම්මනේ හා හා රයිට් හරි එහෙනම් වැඩ කරමු ඔයගොල්ලන්ට මම දුන්න බාග ඩියුට් එක රයිට් මෙතන බාග ඩියුට් එකේ ප්‍රශ්න හදන්න කියලා දුන්න නේද බාග ඩියුට් එකය අමතරව කලින් ගණන් කිහිපයක් දුන්න හදලා තියන කියලා එකතු කරන්න එකතු කිරීමේ ගණන් ටිකක් හදලා තියන්න කියලා කිව්වා ඒකත් මතකයි අතොස්ස එකතු කිරීමේ ගණන් ටිකක් හදන්න කියලා දුන්නා රයිට් කියන්න මතකයි එක පාඩම හෝම්වර්ක් නැතුව ටිකක් වැඩ කරලා අන්තිම විනාඩි 45 වැඩ කරමු රයිට් පොඩ පැත්තකින් තියන්න අද අලුත් විදිහට පටන් ගමු හෝම්වර්ක් ටික අන්තිමට සාකච්ඡා කරමු රයිට් ඔයගොල්ලෝ වාහන කොච්චර මගෙන් ඈතට ගියාද කියලා මම කල්පනා කරන්නේ ඒක ඈතින් ඈතට ගියානේ තව ඉස්කෝල පටන් ගන්නත් තව කල් ගියා ෆිසිකල් පන්ති පටන් ගන්නත් තව කල් යනවා ඈතින් ඈතට ඉගිලි ගියා වගේ තමයි සින්දුව කොච්චර මං අහලා තියෙන කාලේ රයිට් එතකොට මේ කාලය මෙහෙම ගත වෙනවා අපි වයසට යනවනේ ඔයගොල්ලොත් තරුණ වියට පාදමනවා කියන්නේ ඔයගොල්ලෝත් වයසට යනවා තමයි හරිද අපි හැමෝම වයසට යනවා කොරෝනා රෝගීන් වැඩි වෙනවා අද 22ක් මැරිලා ඊයේ ඊයේ හන්දෑවේ රෝගියෝ 0යි රෑ හන්දෑවේ 10 ප්‍රවෘත්ති රෝගියෝ 0යි 10 ඉඳලා රෑ 12 වෙනකොට රෝගියෝ 22ක් මැරිලා ලංකාවේ ඒ පැය දෙක රෝගියෝ 22ක් මැරිලා ගිහිල්ලා රාත්‍රී 8 ප්‍රවෘත්ති රෝගියෝ 0යි අද උදේ ප්‍රවෘත්ති වෙනකොට පහුගිය දවස කියන්නේ ඊයේ රාත්‍රී 12 දක්වා කාලේ 10 ඉඳලා 12ට පැය දෙක රෝගියෝ 22ක් මැරෙනවා නේද පැය දෙකට 22යි පැය 10ක් හිටියොත් 220ක් යන හරියට වැළුවද ඉතින් පරිසං වල ඉන්න හැම තැනම කොරිඩ් රෝගීන් හැම තැනම වෙනසා හොඳට පරිසං වෙන්න හොඳට පරිසං වෙන්න ඉලිය කොහෙවත් යන්න එපා නැන්ද මාමා ආච්චි සීයානම් ඉතින් අම්මා තාත්තා බලන්න යන්න කියලා මේ දවස්වල ඔයගොල්ලෝ යච සුබ නැහැ රයිට් නැන්ද මාමලාගේ වලවල ලොකු තාත්තලා බාප්පල පුංචි අම්මලා කොහෙවත් ඇවිදින්න යන්න එපා මේ දවස්වල ඔගොල්ලෝ ලොකු තාත්තා ආදර නැහැ ඔගොල්ලෝ ඇගද එන්නේ නැහැ බාප්පා ආදර නම් එන්නේ නැහැ සීය ආදර නම් එන්නේ නැහැ නැන්ද ආදර නම් එන්නේ නැහැ ඔගොල්ලෝ නැන්ද ආදර නම් යන්නේ නැහැ හරිද ගෙවල් වලට වෙලා තමයි ඉන්නේ සතියක් දෙකක් හොඳට පරිස්සම් වෙන්න රයිට් එහෙනම් අපි අද භාග අඩු කරන්නේ කරමු භාග අඩු කිරීම ලියන මාතෘකාව භාග අඩු කිරීම භාග අඩු කිරීම භාග අඩු කිරීම රයිට් එහෙනම් අපි ගණන් ටික අඩු කරමු නේද එහෙනම් මෙහෙමයි වැඩේ බලා ගන්නකෝ ළමයි මම මේ අදින්නේ පාන් ගෙඩියා හොඳේ පාන් ගෙඩියක් අඳින්නේ ගේම් පඩිය පාන් ගෙඩි අනිත් පැත්තරවා ගේම් පඩියනේ මේ ලා පාන් ගෙඩියක් අඳින්නේ රයිට් පාන් ගෙඩිය හොඳට බලන්න පාන් ගෙඩිය තියෙනවා මේ පාන් ගෙඩියෙන් සිරිසේන මේ කොටස කපාගෙන ගියා සිරිසේන කපන් ගියාම මේ ටික මුදලාලිගාව විතරී පාන් ගෙඩියෙන් 4 3
පාංගිරියෙන් හතරෙන් තුනක් ඉදිරි. හරි සුගතං ඇවිල්ලා සුගතං. සුගතං ගැන අහලා දෙනවද සර්? සුගතං ඉන්න කතාව දන්නේ නැහැ සර්. සුගතං ඉන්නේ දෙවෙනි ඉරිවේ දෙවෙනි ඉරිවේ දෙවෙනි ඉරිවේ නේ ඔ දන්නේ නැද්ද සර්? දෙවෙනි නේද? ආ දෙවෙනි නේ නේද? කොහෙද සුගතං ඉන්නේ? ආ කෝපි කෝපි කඩේ නේ, කෝපි කඩේ. ආ ඒව ළමා කතා. දෙවෙනි නිම චූටි බබාලයි කතා. හොඳේ ඒවල නැහැ ළමයි. ඔගොල්ලෝ චූටි බබාල නෙවෙයිනේ. දෙවෙනිම බලන්නේ චූටි බබාල. අධිරජ ධර්මාශෝක ළමා කතාව. ඒක ඔගොල්ලෝ බලන්න ඕන. කොහමද ඒක බලන්නේ අතුස්ස? ඒක බලන්න හොඳයි. අමල තාත්තා ඒක බලන්න දෙන්න දරුවන්ට. ඒක ළමා කතා. හින්දි චිත්‍රපටි බලන්න එපා. ඒක සටක්. දිගට ගහගන්න ඒවා දැක්කම ළමයි ගහගන්න පුරුදු වෙනවා. දිගට කාර් හප්ප හප්ප යනවා දැක්කම වැඩි හිටියෙක් වුණාම හප්ප හප්ප යන පුරුදු වෙනවා. ඒව හොඳ නැහැ. වෙඩි තියන නිතරම වෙඩි තියන ගේම් ගහන හොඳ නැහැ. හැමදෙස්සෙම බාන කෙනෙක් මරන්න. ගෙදෙදි මර්ධු රුව රතා සර්පයත් මරන්න පටන් ගන්නවා. එයා ගේම් එකේ කරන්නේ මරන. ඒකට කවදාවත් වෙඩි තියන ගේම් කරන්න එපා. වෙඩි තියන ගේම් කරන්න එපා. සතු බේර ගන්න ගේම් එකක් තියෙනම් කරන්න. මිනිස්සු බේර ගන්න ගේම් එකක් තියෙනවා අනේ කරන්න. මිනිසුන්ට සතුන්ට කාටවත් හිංසා කරන එක ගේම් එකෙන්වත් කරන්න එපා. ඒ වුණාම ඔයගොල්ලගේ මනස වෙනස් වෙනවා. සම්පූර්ණ සිතුවිලි වෙනස් වෙනවා නේද? ආරයි. මේ පාංගෙඩියෙන් හතරෙන් තුන. එකෙන් ගන්න මෙන්න මේ කෑල්ල. ඔය කෑල්ල ප්‍රියන්ත ගිහිල්ලා අර ගන්න. ප්‍රියන්ත ගන්න පාංගෙඩියෙන් හතරෙන් එක. සුගතං අරංගිය හතරෙන් එක, ප්‍රියන්ත අරංගිය හතරෙන් එක. එතන සුගතං ගත්තට පස්සේ හතරෙන් තුනක් ඉතිරි. ප්‍රියන්ත ගත්තට පස්සේ ඉතිරි වුණානේ හතරෙන් දෙකයි මේ. ඒක හොයන්නේ පොදු හරය හතර තුනෙන් අඩු කරන එක. තුනෙන් එකක් අඩු කරාම දෙකයි, හතරෙන් දෙකයි. හතරෙන් දෙකට සරලම තුල්‍ය භාගලිය. මොකද පේනවා මේ පාන් ගෙඩියෙන් හරි භාගයක් තමයි දැන් කඩේ ඉතිරි. ගැල් දෙකෙන් එකයි. නමුත් දෙකෙන් එකක් එන්නේ අපිට හතරෙන් දෙකයි එන්නේ. අපි ඉගෙන ගත්තා තුල්‍ය භාග. තුල්‍ය භාගවලදී අපි දන්නවා මේක නැවත ලියලා උඩයි අටයි දෙකම එකම ගාණෙන් බෙදනවා. දෙකට දෙකේ එකයි, හතරට දෙකේව දෙකයි. අන්තිම උත්තරය දෙකෙන් එකයි. මේ ටික තමයි අන්තිම උත්තරය. සභාග එකතු කරන වාගේ තමයි අඩු කරන එක ලේසි. භාග අඩු කරන්නම් හරය සමාන වෙන්න ඕන. භාග අඩු කරන්නම් හරය සමාන වෙන්නම ඕන. රයිට්. ලියන්න. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. අඩු කරන්න. රමිලක්කන් 1. අටෙන් හත අඩු කිරීම අටෙන් එක. අටෙන් හත අඩු කිරීම අටෙන් එක. දිගයිරා මේ දෙන්නටම අට අරය සමානයි. සේ හතෙන් අඩු කරන එක. හතෙන් අඩු කරන එක. ලස්සන කෙලින් පහලට එන්න ඕන. එතකොට මෙච්චර දිගේ ඉරක් කොරනේ කොට ඉරා පොදු හරය 8. හතෙන් අඩු කරාම එකක් 6යි. ලවයත් හරයත් දෙකෙන් බෙදේ. ලියන්න. ලවයත් හරයත් දෙකෙන් බෙදේ. හැමෝම ලියන්න ඕන. ලවයත් හරයත් දෙකෙන් බෙදේ. සිංහලෙන් ලියන්න ඕන. හැමෝම ලියන්න ඕන. ලවයත් හරයත් දෙකෙන් බෙදේ. ලවයත් හරයත් දෙකෙන් බෙදේ. රයි නැවත ලියනෝ. අටෙන් හය ඉර ටිකක් දික් කළ කොඩ තුනක් ඇතර දිග. බෙදීම දෙක. දෙකෙන් බෙදනෝ. අද භාග පාඩම අපි ඉවර කරනවා.
ආයි පහලින් කොටයිර 6 දෙකෙන් බෙදුවම ඉස්සරහන් ලිව්වක් කමක් නැහැ. 6 දෙකෙන් බෙදුවම 3යි. 8 දෙකෙන් බෙදුවම 4යි. අන්තිම උත්තරය 4න් 3යි. අන්තිම උත්තරය 4න් 3යි. මේකට පහතින් ලියන්න ඉස්සරහා ලියන්න එපා. පහතින් ලියන්න. රුමි ලක්කන් 2. පහදෙත් කරලා තියෙන ඕගොල්ලෝ මේක පුරුදු වෙන්න ඕන හරියට. රමි ලක්කන් 3. දොළහෙන් 11 අඩු කිරීම 12න් 2. දොළහෙන් 11 අඩු කිරීම 12න් 2.
නමය තුනෙන් බෙදනවා දොළහ තුනෙන් බෙදනවා මේ පෙරි හරි අතුස්සල්ලම නමය තුනෙන් බෙදුවම තුනයි දොළහ තුනෙන් බෙදුවම හතරයි අන්තිම උත්තරය හතරෙන් තුනයි හරි අතුස්ස රයිට් ඊළඟට බලමු රොමිලක්කන් හතර පහෙන් තුන අඩු කිරීම පහෙන් දෙක පහෙන් තුන අඩු කිරීම පහෙන් දෙක उत्तर රොමිලක්කම් පහ අටෙන් හත අඩු කිරීම හතරෙන් එක අටයි හතරයි හරය අසමාන ලියන්න හරය අසමාන ලියන්න ඕන මාත් එක්ක හොඳ හරය අසමාන මේ හරය අසමාන තමන්ට පේන දේ ලියන්න विभाग विभाग असमानेमहार बल बल गानियनुदरीस හරය අසමාන කියලා ලියන ඉවරයි අතුස්ස හරය අසමාන නම් මොකද කරන්න ඕන හරය සමාන කළ යුතුය ලියන්න එතනම හරය සමාන කළ යුතුය කොහොමද ලියන්න හරය සමාන කළ යුතුය හරය අසමානයි හරය සමාන කරන්න ඕන නැතුව අඩු කරන්න බෑ ඒ කියන්නේ හතරත් අට කරන්න ඕන අතරත් අට කරන්න ඕන ගන්න කොට ඉර අඩු කිරීම දිග ඉර කොට ඉර අඩු කිරීම දිග ඉර දැන් තනියෙන් කරා මෙතන 8න් 7 මෙතන 4න් 1 ගුණ කිරීම දෙකක් තනියම කරනවා එකතු කිරීම දිග ගන්නවා එකතු කරන වෙලාව ඔය ගන්නවා ඒක භාවිතා කරලා තනියෙන් කරන්න गुणकान देखें
කොටයිරි දෙකක් අඩු කිරීමත් එක්ක මෙවට එන උත්තර ලියන්න මේක නැවත ලියන්න ඕන මේක උත්තරය ලියන්න ඕන 8න් 7 අඩු කිරීම 8න් 2 ඔය පෙළේ හරියට උස්ස දැන් මේ දෙකේ උත්තරය ලියන දිග ඉරා හරය සමානයිනේ හරය දැන් සමානයි හරය දැන් සමානයි හරය දැන් සමාන එකාන්ත පොදු හරය 8 පොදු හරය 8 හතෙන් අඩු කරන දෙක හතෙන් අඩු කරන දෙක පොදු හරය 8 හතෙන් දෙක අඩු කරාම 5යි සමානයි 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 අවසාන උත්තරය 8න් 7යි හරියට උස්ස සමාන හොඳ හරි දාන්නකෝ සමහරෙකුට පුළුවන් මේක පාට හිතෙන් ගන්න. ඒවට හිතෙන් ගන්නෑ. අපි පියවර ලියන්න පුරුදු වෙන්න ඕන. ඒක දිගු කාලීන ආයෝජනයක්. සමහර ළමයි පියවර නොලිය හිතෙන් උත්තර ලියුවා විභාගයට හිතෙන් උත්තර ලියනවා. හිතෙන් උත්තර ලියුවාට පස්සේ පියවර වල ලැබෙන ලකුණු නැන්න බියනවා. විභාගයට ලකුණු දෙන්නේ උත්තරයට විතරක් නෙමෙයි. පියවර වලට ලකුණු දෙනවා. සා පියවර අත්‍යවශ්‍යයි. පියවර නොලියුවාම පියවර ලියන පොරොන්දු නැතුනම පියවර නොලිය ඉන්නකොට අපිට ඒ ලකුණු ලැබෙන්නේ නැතුව යනවා. ඒතර පන්තියල ආරං ගන්නකොට විභාගේ ලකුණු නැහැ. සා පියවර ලියන එක අත්‍යවශ්‍යයි. ඊළඟ කාරණාව තමයි මේ වගේ පොඩි ගානක පියවර මෙච්චරයි තියෙන්නේ. සමහර ගණන් තියෙන පියවර ගොඩක් තියෙනවා. අද 11 වසර පන්තියේ ජ්‍යාමිතිය ගානක් අදුවා පියවර 32ක් තියෙනවා. පියවර 32ක් තියෙන ගානේ ඊට දෙකමාරක් ගන්න හැදුවා පියවර 32 හරි ඒ නිසා එහෙම මහන්සියලා ලොකු ගානක් හදන්න දැම්මි දැම්ම පියවර ලියලා පුරුදු වෙන්න ඕන තේරුණාද හරි එකව සතුරුදායක ආරංචියක් තියෙනවා වලට කියන්නේ කොයින් නෙ දුක වුණාට සතුරුදායක ආරංචියක් තියෙනවා හරිද 2016 වර්ෂයේ ඕ ලෙවල් ලියපු මගේ ගෝලය 2020 ඔගොල්ලෝ තව අවුරුදු ගානක ඒලෙවල් ලියනවා. දැන් 6. තව 7කින් 13 හොඳේ. දැන් 2021 ඔබ ඒලෙවල් ලියන්නේ 2028. 2028 වෙනකොට ඔය අයත් මම හිටියොත් ඇවිල්ලා කියයි පියන් සර් අපි මෙඩිසින් තේරුණා මගේ A3යි රෑංක 5 මෙඩිසින් තේරුණා කියලා ඇවිල්ලා කියයි වයසක ප්‍රියන්තර කියයිවිල්ලා. ඈ සර් මම ඉංජිනේරින් තේරුණා දිස්ත්‍රික් රෑංක 5 කියලා කියයි. හරි විශේෂත්වය තමයි ළමයි මේ පාර මම ගණිත අංශයේ ලංකාවෙන් ප්‍රථම ස්ථානය වෙලා තියෙන්නේ අනාථ නිවාසයක ළමයි අම්මත් නැහැ දරුවට තාත්තත් නැහැ අනාථ නිවාසෙදගෙන ඒ ලෙවල් ලියලා ගණිත අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය වෙනවද ඒ නිසා ඒකත් විශේෂ අවස්ථාවක් සත තමන්ට මොන ප්‍රශ්න තිබුණත් මොන මඩවලේ තිබුණත් නෙළුම් මල උඩට එන්නේ එක මඩ බින්දුවක්වත් නැතුව පිපිලා. කොයිතරම් මඩවලක හැදුනත් නෙළුම් මල උඩට එනකොට එක මඩ බින්දුවක් නැතිවක හොඳට මතක තියාගන්න. රයිට්? ඕළු මල ඕළු පැල දියන්නේ මඩ වලවල් වල. ඒ වුණාට මල පිපෙනකොට එක පත් එක එක මල් පෙත්තකවත් මඩ බින්දුවක් නැහැ. හරි? නිසා උඹගේ ජීවිතත් ඊටත් වඩා යහට යන්න ඕනි වගේ මතක තියාගන්න. හරිනේ? රයිට්. ප්‍රමි ලක්කන් 6. දහයෙන් 7 අඩු කිරීම 5න් 1. දහයෙන් 7 අඩු කිරීම 5න් 1. හරය අසමානයි
දරුවනේ ඔයගොල්ලන්ට මං කතා කරන ශබ්ද ඇහෙන අත උස්ස. හයිටත් පල්ලෙය දාන්න පුතේ. දහයෙන් අත අඩු කිරීම පහෙන් එක. හරය අසමාන. හරය අසමාන. එනම් හරය සමාන කරන්න ඕන. හරය සමාන කර ගත යුතුයි. එන පහ දහය කර ගත යුතුයි. පහ කමාවක් දහය කරගත යුතුය. ඔතම හිතන හැටිලා මේ හරය අසමානයි. එනම් හරය සමාන කරන්න ඕන. මොකද කරන්න ඕන? පහ දහය කරගත යුතුය. පටන් ගන්න. දහයෙන් හත පහෙන් එක. පහ දහය කරන දෙකෙන් ගුණ කරනවා. රයිට්. දහයෙන් හත පහව දෙකක් දහයයි, දෙකේ එකක් දෙකයි. පොදුහරය දහය හතෙන් අඩු කරන දෙක. හතෙන් දෙයක් අඩු කරහම පහයි, දහයෙන් පහයි. හරි අතුස්සන් දහයෙන් පහ. ඉවර නෑ තාම. හොඳේ. හරයත් ලවයත් බෙදෙන පහේ. දහයෙන් පහ. ඒක තමයි පේනුන. පහෙන් බෙදෙනවා, පහෙන් බෙදෙනවා. හරයත් ලවයත් පහෙන් බෙදෙනවා. දහයට පහේව දෙකයි, පහට පහේව එකයි. අන්තිම උත්තරය දෙකෙන් එකයි. දහයෙන් පහ කියන්නේ උත්තරය දෙකෙන් එකයි. දහයෙන් පහක් කියන්නේ දෙකෙන් එකයි. ක්‍රම ඉලක්කම් හත. දොළහෙන් එකොළහ අඩු කිරීම. හයෙන් එක. තාම පොඩි ගණන් ටිකක් මෙය දෙන්නේ. ඊට පස්සේ වෙනස් කරනවා. දොළහෙන් එකොළහ අඩු කිරීම හයෙන් එක.
ඉවරයත් උස්ස රයිට් බලමුනේ 12න් 11 අරය සමාන කරන්න දෙකෙන් ගුණ කරමු එකත් දෙකෙන් ගුණ කරමු 12න් 11 12න් 2 12න් 11න් 12න් 2ක් අඩු කරන්න ඕන පොදු හරය 12 11 අඩු කිරීම 2 පොදු හරය 12 11න් 2ක් අඩු කරාම 9යි හරයත් ලවයත් 3න් බෙදේ හරයත් ලවයත් 3න් බෙදේ 12න් 9 බෙදනවා 3න් බෙදනවා 3 9 3න් බෙදුවම 3යි 12 3න් බෙදුවම 4යි අන්තිම උත්තරය 4න් 3 හරියට උස්ස 12න් 9 හරියට උස්ස නැත්නම් ඊපස්සේ මේක නොකරට කමක් නැහැ ඒගොල්ලොත් හරි 12න් 9 විතරක් හරියට උස්ස ඒක හරියයි නෝ ඊතරින් එහාට ගෙනියන්නේ හරි ඒක හදා ගන්න කොහොම හරි right ඊළඟ රවිලක්කන් 8 15න් 13 අඩු කිරීම 5න් 1 15න් 13 අඩු කිරීම 5න් 1 සිද්ධාන්තයක් කරාම එකෙන් ගණන් ගොඩක් හදන්න ඕන. ඒකව තමයි අපි යා ප්‍රොමෝට් වෙන්නේ. ඔගොල්ලන්ට ගොරවනවද? ගොරවන ඇත උස්සන්. ගොරවනවනේ. ඔගොල්ලොත් ගොරවට. ඔගොල්ලෝ ගොරවන්නේ නැනකද? අඟහරුවාදර බලන්න අඟහරුවාද රැට තමයි වීඩියෝ එක අඟහරුවාද පාරම තමයි රෙකෝඩ් කරන්නේ අඟහරුවාද රැට රෙකෝඩින් එක දෙන්න හෙටාරින්ද රෙකෝඩ් එකක් හම්බෙන්නේ පහළවෙන් 13 මෙයාට ගොරවන පහළවෙන් 13 අඩු කිරීම 5න් 1 පහත් 15 කරන්න ඕන පහත් පහත් 15 කරන්න ඕන පහළව කරන්න ඕන පහ පහළව කරන්න ඕන කොටිරා අඩු කිරීම දිගිරා 15න් 13 5න් 1 ගුණ කරන්න එපේ 5 10 15 3න් ගුණ කරන්නේ මේ දෙක හරියට උස්සන් 3 ඉලක්කම ලියවයත් උස්සන් දැනට හරියයි
හොඳයි මෙතන ඉන්නාට ඉරිගහපු ඇත උස්ස අවසන් කරපු අය මෙතන අවසන් කරන්න බෑ සමානයි 10යි 15යි 5ෙන් බෙදෙනවා 10යි 15යි 5ෙන් බෙදෙනවා දිගයිලා 10 15 බෙදෙනවා 5ෙන් බෙදෙනවා 5ෙන් 10 5ෙන් බෙදුවම 2යි 15 5ෙන් බෙදුවම 3යි අන්තිම උත්තරය 3ෙන් 2යි හරියට සස right very good na lesson hariya da lesson hariya kisi kara ramilakka 9 ramilakka 9 3ෙන් 2 අඩු කිරීම 12ෙන් 1 තුනෙන් දෙක අඩු කිරීම 12ෙන් 1 right 3 12 කරනවද 12 3 කරනවද මොකද කියන්නේ 3 12 කරගත යුතුය සිංහලෙන් යන 3 12 කරගත යුතුය दोलाह तूने करने तूने दोलाह करना होना तूने दोलाह करेगा तो युत्री है राइट है ना कोहमद वाला ना तूने दोलाह करने तूने दोलाह करने विधिया वाला आओ कोहमद तूने दोलाह करने තුන 12 කරන විදිය තුන 12 කරන්න නම් මේ හර මේ බෙදීම ලොකුවට ලියා ගන්න ඕනේ දිගයිරා අඩු කිරීම කොටයිරා 3ෙන් 2 12ෙන් 1 3 6 9 12 3 6 9 12 ගුණ කරන්න ඕන 4ෙන් රසය උත්තර ලියන්න පොඩි ඉරි දෙකක් තිබ්බම හරි මද තියනේ අඩු කිරීම 3 ව 4 ක් 12යි 2 ව 4 ක් 8යි අඩු කිරීම 12ෙන් 1 12ෙන් 8 අඩු කිරීම 12ෙන් 1 පොදු හරය 12 8ෙන් 1 ක් අඩු කරාම 7යි හතයි 12 එකම ගානකින් බෙදෙන්නේ නැහැ එච්චරයි. අවසාන උත්තරය දරු පැටව 12ෙන් 7යි. හරි අතස්සන්. හරි අතස්සන් 9 කලින් අතස්සන්. රයිට්. තව ගානක් හද මොනේ? රෝම ඉලක්කම් 10. රොමිලක්කන් 10 5ෙන් 4 අඩු කිරීම 15ෙන් 2 5ෙන් 4 අඩු කිරීම 15ෙන් 2 දැන් මොකද කරන්නේ 15 පහ කරගන්නවද 5 15 කරනවද
කටපිට බල බල ඉන්නේ නැහැ වැඩ කරන්න. ඉවරයි අතොස්සන්. හරි අයියලා මල්ලා දෙන්නම් ඉවරයි. හොඳයි. තව ඉවරයි දෙනෙත් ඉවරයි. දෙවුමි ඉවරයි. තෙනුකයි වැඩ ඉවරයි. අභිලාෂ් වැඩ ඉවරයි. නේ අභිලාෂ්. හොඳයි අභිලාෂ්. හරි. අවින්දි. අවින්දිත් වැඩ ඉවරයි. රයි බලමුනේ. පහළවෙන් හතර අඩු කිරීම පහෙන් දෙක. දරු පැටව් පහත් පහළව කරගන්න ඕන. පහ පහළව කරගන්න තුනෙන් ගුණ කරන්න ඕන. දිග ඉරයි කොට ඉරයි නේ. දිග ඉරක් අඩු කිරීම කොට ඉරක්. පහෙන් හතර පහළවෙන් දෙක ගුණ කරනවා තුනෙන්. පහ දහය පහළව. දැන් සුළු කරලා ලියන්න පොඩි ඉරි දෙකක් තිබ්බම ඇති. 5ව 3ක් 15යි 4ව 3ක් 12යි 15ෙන් 2. පොදු අරය 15. 12ෙන් අඩු කරන 2ක්. පොදු අරය 15 දැන් කොට ඉරක්. 15ෙන් 2ක් 10යි. 15ෙන් 10යි අවසන් කරපියත් උස්සන මෙතනින්. මෙතනින් අවසන් කරපියා තොස්ස. ඒකලෝ හරියන්නේ නැහැ. මේක නෙමෙයි අන්තිම උත්තරේ. 10ත් 15ත් 5ෙන් බෙදේ. 10ත් 15ත් 5ෙන් බෙදේ. 10 බෙදනෝ 5. 15 බෙදනෝ 5. 10 බෙදනෝ 5ෙන් 15 බෙදනෝ 5. හැමෝම කරගන්න ඕනම නොකරනම් 10ට 5ව 2යි 15ට 5ව 3යි අන්තිම උත්තරය 3ෙන් 2යි. 3ෙන් 2 ආපු අය තුස්ස. 3ෙන් 2 ආපු අය. ආ හොඳයි. රයිට්. වෙරි ගුඩ්. ලා රෝමි ලක්කන් 11. රෝමි ලක්කන් 11. 6ෙන් 5 අඩු කිරීම 18ෙන් 1. 6ෙන් 5 අඩු කිරීම 18ෙන් 1. 6ෙන් 5 අඩු කිරීම 18ෙන් 1. රයිට් පටන් ගන්න. මම දැන් බලගෙන ඔයගොල්ලෝ කරන වැඩ ටික දිහා බලන් ඉන්නව. ඔයාලා වැඩ කරා.
රයිට් ඉවරය අත උස්සලම හරි ගොඩක් අය ඉවරනේ වැඩ කරමු 6ක් 18 කරන්න ඕන 6 18 කරන්න තියෙන්නේ කොටිරා සෝරි දිගිරා කොටිරා 6න් 5 18න් 1 6 18 කරන්න 6 12 18 තුනෙන් ගුණ කරන්න ඕන 6ව 3ක් 18යි 5ව 3ක් 15යි 18න් 1 ඒ පෙළේ හරි අතොස්ස මොන දාත ළඟ ඉන්න පොඩක් බලන්න මේ පෙළේ හරි අතොස්ස රයිට් පොදු හරය 18 පහළවෙනියක් අඩු කරනවා පොදු හරය 18 අඩු කරාම 14යි 14 හරි අතොස්ස හරයත් ළවයත් දෙකෙන් බෙදෙනවා 14 බෙදෙනවා දෙකෙන් 18ත් බෙදෙනවා දෙකෙන් උත්තරය 9න් 7යි 9න් 7 හරියට සස 9න් 7 හරියට දැන් මේ ළමයි වැඩ කරනවා හොඳයි හරි දාන්න ළඟින්නම් අම්මලා තාත්තලා චුට්ටක් මතක් කරන්න සැරේ සැරේ අඩුපාඩු වෙනකොට චුට්ටක් මතක් කරන්න හොඳයි රයිට් හරි රමි ලක්කන් 12 රොමිලක්කන් 12 මේ පොතේ රූල රයිට් संपूर्ण एक अड़ू की रीम लिया संपूर्ण एक अड़ू की रीम मित्र इराक के अंदर बेदी मेरा पहन देख संपूर्ण एक अड़ू की रीम पहन देख लमाई संपूर्ण एक पौन हारे के लिया ना पुलवा तंग अड़ू करना हारे समान में नॉन ने संपूर्ण एक हाथरे न हाथरे संपूर्ण का तुने तुने संपूर्ण का पहन पहाई अड़ू करना हरे समान वेन्नो ना ऐना मैं संपूर्ण का लिया नो ना हरे समान वेन्नो ना पहन पंगु अली संपूर्ण का क्या ने पहन पहाई पहन पहा अड़ू किरी में पहन देखा लिया ने पहन पहा अड़ू किरी में पहन देखा लिया ने संपूर्ण का क्या ने पहन पहाई පහෙන් පහෙන් අඩු කරන පහෙන් දෙක. දැන් හරය සමානයි. පොදු හරය 5 පහෙන් අඩු කරන 2. පහෙන් දෙක අඩු කරාම 3යි. අන්තිම උත්තරය පහෙන් 3යි. ළවයේ හරය එකම ගානකින් බෙදෙන්නේ නැහැ. ඇත්තටම උත්තරය රමි ලක්කන් 13යි. संपूर्ण का अड़ू की हतेन पहा संपूर्ण का अड़ू की हतेन पहा संपूर्ण का अड़ू की हतेन पहा करायां संपूर्ण का अड़ू किरीम हतेन पहा संपूर्ण का हतेन पांगोली ले भी अन्नो ना संपूर्ण का हतेन पांगोली ले अन्नो ना संपूर्ण का क्या ने हतेन हाथे को बन हतेन हाथे के ले भी आता सर बोला क्या होता है संपूर्ण का हतेन हाथाई अड़ू किरीम हतेन पहा हतेन 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 पहा का अड़ू करा मैं उत्तर है हाथेन देखा है दिगा हरे नॉर्मली पौधों हरे हाथे हाथेन पहाड़ का दुकानों उत्तर है हाथेन देखा है राइट रोमिलकन दाह हाथर एक्साइवी संपूर्ण का दुकिरीमा नमेन
ප්‍රමිලක්කම් 15 සම්පූර්ණ කාඩු කිරීම 10න් 8 ප්‍රතිගත හදන්න සම්පූර්ණ කාඩු කිරීම 10න් 8 පටන් ගෙන යන්න है ना राइट संपूर्ण का नामे नामे आई नामे 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 पहाड़ कर लो मधुहारे नामे नामे हाथर आई उत्तरे नामे हाथर आई संपूर्ण का दहाय दहाय आई අඩුකරන 10න් 8 10න් 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 8ක් අඩු කරනවා පොදු හරය 10යි 10න් 8ක් අඩු කරනවා 10න් 8ක් අඩු කරාම 2යි අන්තිම උත්තරය 10න් 2යි ඔය දිහා බලන් හිටියම ලවයේ හරය 2ම 2ෙන් බෙදනවා 2ක් බෙදනවා 2ෙන්
දහයත් බෙදනො දෙකෙන් දෙක දෙකෙන් බෙදුවම එකයි දහය දෙකෙන් බෙදුවම පහයි උත්තරය මෙතන ලිව්වත් හරි ඉස්සරහ ලිව්වත් හරි පහෙන් එක හරි අතොස්ස දැන් කලින්ට වඩා මේ උත්තරේ කට්ටිය වැඩි ආ කලින්ට වඩා මේ උත්තරේ ගත්ත ළමයි වැඩි හොඳයි ආ ඔයගොල්ලෝ ගොඩක් හොඳයි කලින්ට වඩා මේ උත්තරේ ගන්න ළමයි වැඩි දැන් කලින් මේ වගේ විතරේ නවතිනවා දැන් ටිකක් ඉන්නවා හොඳයි ආ තව ඉස්සරහට තව හොඳ වෙයි ආ තව ඉස්සරහට තවත් හොඳ වෙයි රයිට් ළමයි लेर प्रश्नांक प्रश्नांक देखा दवसे सुलु करन्न ඕන ගානක් හදන්න ටැලන්ට් වෙනවා දැන් හදන්නේ අමාරු ගණන් දැන් හදන්නේ අමාරු ගණන් ඒ කියන්නේ බය නැතුව ඕන ගානක් හදන්න තමයි පුරුදු වෙන්න ඕන ඕන ගානකට තමයි බය නැති වෙන්න ඕන මේවත් ඇදුවොත් ඔයගොල්ලෝ වැඩෝ තමයි ආ ඔන්න වැඩෝ රයිට් ලියන්න රවි ලක්කන් 1 10න් 7 එකතු කිරීම 5න් 2 අඩු කිරීම 2න් 1 දායෙන් අත එකතු කිරීම පහෙන් දෙක අඩු කිරීම දෙකෙන් එක හරයන් තුනක් තියෙනවා ලියන්න හරයන් තුනක් ඇත ඉස්සරහ එන පොත ඔයගොල්ලන්ගේ ලියන්න කවුරු අමෝ කියන්නේ හරයන් තුනක් ඇත තමන්න පේනේ අයිඩියා එක ලියනවා ලොකුම හරය 10 හරිද එනම් 5ත් 10 කළ යුතුය 2ත් 10 කළ යුතුය ලියන්න 5ත් 10 කළ යුතුය 5ත් 10 කළ යුතුය ආයි ලියන සිංහලෙන් ලියන්න 2ත් සිංහලෙන් ලියන්න 10 කළ යුතුය කවුරුත් ඉලක්කම් ලියන්නේ හරයන් 3ක් තියෙනවා කාරයක් පහ අනිත් හරය දෙක ලොකු හරය 10. ඒ කියන්නේ පහත් 10 කරන්න ඕන. දෙකත් 10 කරන. පහ 10 කරන දන්නේ හතුස්ස. පහ 10 කරන දන්නේ. පහ 10 කරන දන්නේ. පහ 10 දෙකෙන් ගුණ කරනවා. දෙක 10 කරන දන්නේ හතුස්ස. දෙක 10 කරන. දෙක 4 6 8 10. පහෙන් ගුණ කරනවා. රයිට්. කවදා හරි ආච්චි කෙනෙක් 100 කෙනෙක් වෙලා මුණුපුරු මිනි පිරියන්ටත් බාර කියලා දෙන්න පුළුවන් මේක ඉගෙන ගත්තාම. ඕගොල්ලෝ අනාගතේ මට නැවිල පේනවා ආච්චි අම්මලා 100ල වෙලා මුණුපුරු මිනි පිරියන්ටත් බාර ගන්නවා. අන්න ඒ වගේ බාර පුළුවන් වෙනවා. රයිට්. එහෙනම් මෙයාට මොකුත් නැහැ. මේ දෙන්නට දිග ඉරියා. දිග ඉරක් නෙමෙයි කොට ඉරක්. එකතු කිරීම දිග ඉරක්. අඩු කිරීම දිග ඉරක්. 10න් 4 කොට ඉරක්. එකතු කිරීම 5න් 2කට දිග ඉරක්. අඩෝගරිම දෙකෙන් එකට දිගයිර මෙතන 10න් 7 මෙතන 5න් 2 මෙතන දෙකෙන් එක පහ 10 කරන පහ 10 පහ 10 ගුණකන දෙකෙන් දෙක 10 කරන්න 2 4 6 8 10 ගුණ කරන 5 ගුණ කරන 5 කොට ඉරා ආයත එකතු කිරීම කොට ඉරා අඩු කිරීම කොට ඉරා මේ උත්තර ලියන්න බෑ 10න් 4 කොට ඉරා මේ දෙන ගුණ කරලා උත්තර ලියන්න කොට ඉරා මේ දෙන ගුණ කරලා උත්තර ලියන්න කොට ඉරා එකතු කිරීම අඩු කිරීම මේ ටික ඉවරයි අතුස්ස කොටයිරක් කොටයි දිගයිරක් දිගයිරක් ඒ ටික කොටයිරක් 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 හරි 10න් 7 තනියෙන් ලියන්න මේවා බල උත්තරය හයිද කියලා මෙදෙන ගුණිතය 10යි මෙදෙන ගුණිතය 5යි පළවෙනි එක 10න් 5 අපේ අතොස්ස 10න් 5 අපේ අතොස්ස
හොඳට බලන්න උඩ 5 යට 10 උඩ 5 අපේ අත ඔස්සන් 5 අපේ අත ඔස්සන් උඩට උඩට 5 අපේ අත ඔස්සන් ටේජ පාට පාක් බොරුවක් කියන්නේ උඩට එන්නේ දෙවරක් දෙක 4යි 4 අපේ අත ඔස්සන් රයිට් මෙතන 2ව 5ක් 10යි 5ව එකක් 5යි 10න් 5රි අත ඔස්සන් මන් ලියුවා බලන්න ලියලා අත ඔස්සන් නැහැ කලින් ලියන්න අම්මා ළඟ ඉන්නෝනේ තාත්තා ළඟ ඉන්නෝනේ කවුරු ළඟ ඉන්නේ අත ඔස්සන් කෝ අත ඔස්සන් ලවර් ළඟ ඉන්නේ කෝ පෙන්නනවා නතක් හරි අත පල්ලෙහා දාන්න අතක් හරි පෙන්න හරි හොඳයි 10 10 10 පොදුහරය 10 7 එකතු කිරීම 4 අඩු කිරීම 5 7 එකතු කිරීම 4 අඩු කිරීම 5 පොදුහරය 10 දැන් කොට ඉරා 7යි 4යි 11යි 11න් 5ක් අඩු කරාම 6යි 10න් 6 හරියට උස්සන් ලවේ ආර එකම ගානේ බෙදෙනවා දිග ඉරක් 10න් 6 බෙදනවා දෙකෙන් බෙදනවා දෙකෙන් 6ක් දෙකෙන් බෙදනවා 10ක් දෙකෙන් බෙදනවා 6 දෙකෙන් බෙදුවම 3යි 10 දෙකෙන් බෙදුවම 5යි අන්තිම උත්තරය 5න් 3යි රමිලක්කන් දෙක අටෙන් හත එකතු කිරීම හතරෙන් එක අඩු කිරීම දෙකෙන් එක රයිට් පටන් ගන්න
හතරයි දෙකයි තුනම අට කරන්න ඕන. අට නම් අටමනේ හතරයි දෙකයි අට කරන්න ඕන. අටෙන් හත හතරෙන් එක දෙකෙන් එක දෙකෙන් ගුණ කරනවා හතරෙන් ගුණ කරනවා. මේ පැලිය හරියට උස්ස ගොඩක් අයගේ හරි. ඊට පස්සේ අටෙන් හත හතරවරක් දෙක අටයි දෙවරක් දෙකයි දෙවරක් හතර අටයි එකවරක් හතර හතරයි. අට හැමතැනම පොදු හරය. පොදු හරය අට හතයි දෙකයි එකතු කරලා හතරක් අඩු කරනවා. හතයි දෙකයි නමය. නමය හතරක් අඩු කරාම පහයි. උත්තරය අටෙන් පහයි. හරියට උස්ස අටෙන් පහ හරියට උස්ස ප්‍රශ්න හරියට දා. අවසාන උත්තරය අටෙන් පහයි. රයිට්. හරි. අපි යමු භාග සැසඳීමට. මාතෘකා ලියන භාග සැසඳීම. භාග සැසඳීම. හරි. ලියන්න ප්‍රශ්න අංක එකේ යටතේ පහත එක් එක් භාගයේ අදහස ලියන්න. අපි කරා ඒවට පොඩ්ඩක් මතක් වෙන ලියනවා. පහත එක් එක් භාගයේ අදහස ලියන්න. ඔකට පොඩි ඉන්ටර්වල් එකක් ඕනද? මම පැයකමාරක් කියලා වාල් හිටියා. රත් පැයකමාරනේ පැයයි විනාඩි 15ක් වාල් හිටියා. පොඩි ඉන්ටර්වල් එකක් ඕන නැතුත් සර්? ඕනත් වැඩ කරමුවා. ඕන හා හරි. විනාඩි දෙකක් ඉන්ටර්වල් ටක් ගාලා ගිහින් එන්නකො. විනාඩි දෙකයි. විනාඩි දෙකෙන් හරියට වෙන්න ඕන. හැමෝම යන්න. කැමරා දියාවලන් ඔබදු කොහෙ යන්න බා කවුද ඉන්නේ නැත්තේ කියලා. හැමෝම ගිහලා මොනව හරි පොඩ්ඩක් ගෙට කියලා වතුරක් කියන් බීලා එන්න. විනාඩි දෙකයි.
රයිට් ළමයි ඉන්ටර්වල් ඉවරයි පන්තියෙන් විනාඩි දෙක හරි පන්තියට එන්න හැමෝම රයිට් හරි වැඩ කරමු රෝම ඉලක්කම් එක තුනෙන් දෙක රෝම ඉලක්කම් එක තුනෙන් දෙක මේක අදහස संपूर्ण एक तुनकट वेदला इन कोटास देखा संपूर्ण एक तुनकट वेदल मे माइम बला मैंने संपूर्ण पांग गेडिय तुनकट वेदला इन कोटास देखा मंकी ने का तेरने आता सर तेरूंगा ना ले आना संपूर्ण एक कोटास तुनकट बेदा इन देखा संपूर्ण एका कोटास तुनकट बेदा इन एका इन देखा अपने पहन देख पहन देख පහෙන් දෙක වෙන උත්තරේ පොරගල්ලා ළඟ ඉන්න අම්මා හර්ගාත් ළඟ ඉන්න අතුත්ස මට පේන සමාරුගේ ළඟ නැහැ කියලා වෙන මෙයා ගාව ළඟ නැහැ එයා හොරගල්ලා අල්ලලා ඉන්න එක්කෙනෙක් තමයි රයිට් කොමන රුවින්දු අතුත්ස කවුද ළඟ ඉන්නේ? කො පෙන්න ළඟ ඉන්න කෙනා? රොවින්දු ළඟ ඉන්න කෙනා පෙන්නන්. එක්කරන කවුරුද හරි? ආ රයිට්. මේ වටපිට බල බල පොඩ චෙක් කරන්න. උත්තර ලිව්වද රොවින්දු? ලිව්වද? ආ. බාන අම්මලා බාන උත්තර ලියලාද කියලා මේ දරුවෝ? පහෙන් දෙක. උත්තර ලිව්වක චෙක් කරන්න හරිද කියලා. उत्तर रविंदु राइट कोबरा पेन्ना कैमरा उत्तर लिपे कैमरा अल्लान उत्तर लिपे कैमरा हरवान पोत उत्सर अल्लान रविंदु अल्लान ना पेन्ना රයිට් බලන්න හරියට පොත් පහලින් තියන් සම්පූර්ණ එක සිංහලෙන් ලියලා තියෙන්න ඕන සම්පූර්ණ සම්පූර්ණ එකක් කොටස් පහකට බෙදා ඉන් දෙකක් හරියට උස්සන් අත උස්සන්න කැම නහය කෙලින් අත උස්සන්න නහය කෙලින් අත උස්සා තවට පේන්නේ රයිට් රෝම ඉලක්කම් 3 7න් 2 7න් 2 7න් 2 हतेन देख उत्तर लिया लिया ली वाले आते उस सन हतेन देख आधा हासर
කලින් ගානට මේ ගානල යන වෙලා යනවනේ රුවිඳුට ලීලිවරේ රුවිඳු හොඳයි ලීලිවරේ අතුස්සන් right සම්පූර්ණ එකක් කොටස් හතකට බෙදන්නේ හතකට බෙදා ඉන් දෙකක් දැන් බලමු මේ භාග තුනෙන් විශාල භාගය මොකද්ද කියලා බලා ගන්නකෝ මෙන්න සම්පූර්ණ එක මේ සම්පූර්ණ එක මේ සම්පූර්ණ එක right කාට හරි හිතන්න පුළුවන් එකක් ලොකු එකක් පොඩි කියලා නේ එකක් ලොකු එකක් පොඩි කියලා හිතන්න පුළුවන් මම ඒක නිසා සම්පූර්ණ එක අදින්න වෙන ක්‍රමයකට නම් මේක තියලා අදින්නේ සම්පූර්ණ කාටවත් කියන්න බෑ එකක් ලොකු එකක් පොඩි කියලා හොඳේ ඔන්න සම්පූර්ණ එකයි තන සම්පූර්ණ එක සමයාට සම්පූර්ණ එකක් කාටවත් කියන්න බෑ එකක් ලොකුයි එකක් පොඩි කියලා හොඳේ බලන්න right දැන් බලන්න මම ගන්න හැටි තුනට බෙදන්නේ සමානව තුනට බෙදුවේ कोटास देखा तमाटा प्रमाण पेन है तो प्रमाण पेन है मुकर हाँ पहा कट पे जानी राइट एकाई देखाई तुनाई हतराई पाई मे पाटी मीट वाडा हीनी की पेने तो हीनी पाटी की पेने तो मधुर කොටස් හතකට බෙදන්න ඕන කීයකටයි හතකට මීදා පටි හතට බෙදනකොට මීට වඩා මේව මහතයි නේ මීට වඩා මහත පටි මේකට ලැබෙන එක තේරෙනවා තුස්ස දැන් හතට බෙදනකොට මේ පටි එන්න මහත වෙනවා මීට වඩා ඒක තේරෙනවා තුස්ස නෑ නේ සරට පිස්සු නේ right කොහෙද මහත පටිය දෙන්නේ නේ ඕ මහත පටිය දෙන්නේ ඊට වඩා ලොකු පටිය දෙන්නේ ඒක තේරෙන්නේ අතොස්ස ලොකු පටිය නැද්ද හා ලොකු පටිය කොහෙද දෙන්නේ මහත පටිය නැහැ විශාල පටිය දෙන්නේ විශාල පටිය ඕ ඒක තේරෙන්නේ අතොස්ස ඕ නෑ 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 විශාල පටිය දෙන්නේ නෑ නේ හැදෙන්නේ මීට වඩා हीनी पार्टी हीनी पार्टी एक तेरे ने आता है सर कोन्यांग कोन्यांग हीनी पार्टी राइट राइट बोला मीठा वाडा हीनी पार्टी ला 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 हीनी पार्टी ला 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 हीनी पार्टी ला 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 पार्टी हाथा है एक देखा तूना हाथर पाहाया हाथ राइट एक पार्टी देखा है හරිද දැන් බලන්නකෝ මේ භාග විශේෂ භාග ටිකක් මම ලිව්වේ ලවය සමානයි
මේ හැම භාගයක සමහරු මෙහෙම ඇඹරෙනවා. සමහරු මෙහෙම ඇඹරෙනවා. සමහරු මෙහෙම කරනවා. එක එක ඩාන්ස්. ඩිංගොඩංග ඩං ඩිගොඩං ඩිගොඩං කියලා සමහරු නටන්නේ. සිහියෙන් ඉන්නව නටන එක නවත්තල බම්බුරාල පොල්පරාල. මේ රයිට් මහතපටි දෙකයි. මේ වඩා ටිකක් හීනිපටි. අප්පට සිරි හෙනහීනි. හෙනහීනි මේ හෙනහීනිපටි දෙකයි. ගොරවල නම් අයින් වෙන්න. ගොරවල නම් අයින් වෙන්න. මහතපටි දෙකයි. ඊළා හීනිපටි දෙකයි. එන්න පට්ට හීනිපටි දෙකයි. ඒ කියන්නේ දරුවනේ කපන ගණන වැඩි වෙන්න පටි හීනි. කපන ගාන වැඩි වෙන්න පටි හීනි. එතකොට යම් භාගයක ලවය සමාන නම් ලවය දෙකයි. ලවය දෙකයි. ලවය දෙකයි. ලවය සමාන නම් කපන ගාන වැඩි වෙන්න කපන ගාන වැඩි වෙන්න පටි හීනි වෙනවා. ලවය සමානයි. ඒ කියන්නේ තුනට කපලා කෑලි දෙකයි. පහට කපලා කෑලි දෙකයි. හතට කපලා කෑලි දෙකයි. එහෙනම් මේ භාග තුනෙන් කුඩාම භාගය තුනෙන් දෙක. මේ භාග තුනෙන් කුඩාම භාගය එහෙනම් හිච්ච චුට්ටි භාගය තුනෙන් දෙකනේ. ඕ ඒක තේරෙන අතොස්ස මම උගන්නපු ටික ඔයගොල්ලෝ හොඳට තේරෙනවා නේද? ඕ කුඩාම භාගය තුනෙන් දෙක. ඒක තේරෙන අතොස්ස නැද්ද? කුඩාම භාගය තුනෙන් දෙක. මේ බලන්න එන්න පොඩිම භාගය එන්න හීනිම පටි මෙතන තියෙන දැක්ක. මේව මාර පට්ට සයිස්. පට්ට සයිස්. කුඩාම භාගය තුනෙන් දෙක. ඒක පේන අතොස්ස දමනු අත උස්සගෙන එක්කනේ එnga ප්‍රශ්නේ අහලානේ. හරයි. කවුද අත ඉස්සන් ඉන්න යාළුවෙක් තමයි දිල්මි. දිල්මි මං කතා කරන හැමයි. එන අත උස්සන්න. ආ දිල්මි කුඩාම භාගය තුනෙන් දෙක. අත් පල්ලේ හදාන්න. කුඩාම භාගය තුනෙන් දෙක. රයිට්. දිල්මි ඇහෙනවද? අත උස්සන්න ඇහෙනවනම්. කුඩාම් භාගයේ තුනෙන් දෙකට ඔයා කැමතිද? කුඩාම් භාගයේ තුනෙන් දෙකද? අත් පල්ලේ හදාන්න. දිල්මිට ඇහෙනවද? දිල්මි ඔයාලා කතා කරන්න පුළුවන්ගෙන හැදුවා. දිල්මි අත උස්ස. අදිමි දැන් කතා කරන්න. ඔයාගේ ස්පීකරේ වහලා තියෙනවා. මයික් ඕපන් කරන්න. අනෙක් කට්ටිය කතා කරන්න එපා. දිල්මි ඔයාගේ මයික් මියුට් වෙලා තියෙන්නේ. හරි. දිල්මි කතා කරන්න. දිල්මි කුඩාම් භාගයේ තුනෙන් දෙකද? කුඩාම් භාගයේ තුනෙන් දෙකද දිල්මි? හොඳයි. එතකොට දිල්මි
දැන් මේ පාන් ගෙඩියක් නම් ඔයා බලන්න මේ කපන්නේ කොටස් 3කට කොටස් 3කට කපන්නේ මේ කපන්නේ කොටස් 5කට මේ කපන්නේ කොටස් 7කට එතකොට මේ පෙති හීනිද මහතද දිල්මි මතර මේ පෙති මේ පෙති මේවට වඩා හීනිද මහතද ඒ දිල්මි මේ පෙති දෙක මේ පෙති වලට වඩා ඔව් හීනිද මහතද उत्तर महातद මීට වඩා හීනිද මහතද? දිල්මිලේ මල්ලිද නංගිදත් උත්තර දෙනවා දිල්මි උත්තර දෙන්නේ නැහැ හොඳේ. ආ හීනි මේ පෙති දෙක දර හීනි පෙතිද විශාල මේ මහත පෙතිද? විශාල වෙන්නේ හීනි පෙතිද මහත පෙතිද? ඔ දිල්මි විශාල වෙන්නේ හීනි පැතිද මහත පැතිද? ඔලමන්ට තේරෙන්නේ නැති විශාල වෙන්නේ මහත පැතිනේ. මහත පැති තමයි විශාල වෙන්නේ. මෙයා මීට වඩා හීනි. ඒ නිසා මෙයා තවත් පොඩි. මෙයා තවත් හීනි. සමයා තවත් කුඩායි. ඒතර විශාලම භාගය 3න් 2. ඊට වඩා පොඩ්ඩක් කුඩා භාගය 5න් 2. ගොඩක්ම කුඩා භාගය 7න් 2. ඒක තේරෙන්නේ නැතුස. කටපාඩම් කරන්නේ පහ තුනට බෙදලා කොටස් දෙකයි පහට බෙදලා කොටස් දෙකයි හතට බෙදලා කොටස් දෙකයි බෙදන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේ එක පෙත්ත ඝනකම එන්නෙන් අඩු වෙනවා බෙදන ගාන වැඩි වෙනකොට පෙත්ත ඝනකම අඩු වෙනවා එසා ලවය සමාන නම් ඒ භාග වලින් විශාල භාගය කුඩා භාගය තෝරන්න ලේසි මේ හැම භාගයකම ලවය සමානව තියෙන බලන්න 2 2 2 තමයි කටපාඩම් කරන්නේ පාන් ගෙඩියක් 3ට බෙදලා පෙති 2 කියලා ඔයගොල්ලෝ කියව ගන්න ඕන පාන් ගෙඩියක් 5ට බෙදලා පෙති 2 පාන් ගෙඩියක් 7ට බෙදලා පෙති 2 ඉතින් ඔයගොල්ලෝ තේරෙන්න බෙදන ගාන වැඩි වෙන්න පෙත්ත හීනි වෙනවා බෙදන ගාන අඩු වෙන්න පෙත්ත මහත වෙනවා රයිට් ලියන් රෝමි ලක්කන් 4 පාන් සම්පූර්ණ එකක් තක් 8ට බෙදා සම්පූර්ණ එකක් 8ට බෙදා इन कोटास पहाक संपूर्ण का अटट बेदा इन कोटास पहाक
රොමිලක්කං 6 අටෙන් 3 අටෙන් 3 ලියන අදහස සම්පූර්ණ එකක් සම්පූර්ණ එකක් 8ට බෙදා සම්පූර්ණ එකක් 8ට බෙදා इन कोटास तुनाक राइट संपूर्ण एकाक अटट बेदा इन कोटास तुनाक ने रमिलक्कं हत अटेन हत अटेन हत उत्तर लिया संपूर्ण एकाक अटट बेदा संपूर्ण एकाक अटट बेदा इनकोटा सता संपूर्ण एक अटट बेदला इनकोटा सता संपूर्ण एकाक अटट बेदा इनकोटा सता संपूर्ण एकाक अटट बेदा इन कोटास हाता अटेन हात अटेन पाहा अटेन तुना अटेन हात दम में भाग तुनेन विशालम भागे बालम बेदाने अटट बाला करने को बेदाने अटट मेहत बेदाने अटट संपान तुंदने संपूर्ण एक अटट बेदा नुमान देखा टा बेदुआ राइट इट पास से हाथरड़ बेदनो मैं हाथरड़ बेदनो पर इधर इट पास से आठ टट बेदनो वाह राइट अटेन पाहा इकाई देकाई तुनाई हाथराई पाहाई अटेन तुना इकाई देकाई तुनाई अटेन तुना अटेन हाथ इकाई देकाई तुनाई हतराई पहाई आयाई हताई अटेन हताई संपूर्ण का अटटा बेदला कोटास पहाई संपूर्ण का अटटा बेदला कोटास तुनाई संपूर्ण का अटटा बेदला कोटास हताई तो बटे වඩා විශාල භාග කටපාඩම් කරන්න තේරුම් ගන්න. අටට බෙදන්නේ. මෙතනත් අටට බෙදන්නේ. මෙතනත් අටට බෙදන්නේ. හැම පෙත්තක්ම එක සමානයි. දැන් කලින් ගානේ 3ට බෙදුවා. 5ට බෙදුවා. 7ට බෙදුවා. බෙදෙන ගණන වෙනස්. මෙතන පෙතිවල ඝනකම වෙනස් වෙනවා. තේරුම් ගන්න වෙන වැඩ කරන්න එපා. පෙතිවල ඝනකම වෙනස්. මෙතන හැමතිස්සෙම බෙදන්නේ 8ට පෙතිවල ඝනකම සමානයි මම මේක ගැන තේරෙනවද ඔස්ස මම මේක ගැන තේරෙනවද ඔස්ස හොඳයි පෙතිවල ඝනකම සමානයි ඒ නිසා වඩා විශාල භාගය 8න් 3 වඩා විශාල භාගය 8න් 3 ඒක තේරෙනවද ඔස්ස ඔව් සර් පට්ටපල් බොරුවක් කියන්නේ ඒ තමයි වඩා කුඩා භාගය ඒක තේරෙනවද ඔස්ස වඩා කුඩා භාගය ගොඩම විශාල භාගයේ 8න් 7 වේ. ඒක තේරෙන අතොස්ස. විශාල භාගයේ 8න් 7 රයිට් හරි. දැන් ওই විදියට භාග සසඳන්න පුළුවන්. හොඳේ මේක කියවල තමයි තේරුම් ගන්නෙ. කියවල තේරුම් ගන්නෙ. ඔගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ වැඩ ටික රයිට්. මෙන්න වැඩ ටික කරන්න ඕන.
ටියුට් එක අද කරන්න හොම්ම සාකච්ඡා කරන්න බැරි වුණානේ උනාඩි 15 පරක්කුත් වුණා ඔයගොල්ලෝ පන්ති යතිනු බ්‍රහස්පතින්දට හාගෙනකෝ ලියා ගන්න බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා උදේ බ්‍රහස්පෙන්ද උදේ 5:30 ඉඳලා 5:30 නැගිටින්න ඕන හරිද ට්‍රිප් එකක් ගන්න 5:30 නැගිටින්න පුළුවන් ඈ තුස්ස ට්‍රිප් එකක් ගන්න 5:30 නැගිටින්න පුළුවන් ඈ අනේ වගේ නැගිටින්න හිතලා හරි ඔබ සමහර ඉස්කෝලේ දැන් පන්ති දාලානේ එකඳ ප්‍රශ්න උදේ 5:30 ඉඳලා උදේ 7:30 වෙනකම් පන්ති තියෙනවා උදේ 5:30 ඉඳලා උදේ 7:30 වෙනකම් රයිට් ඒ වෙද්දිම වැඩි කිවර කරලා තියෙන මම මේ කියන ඒවා භාග ටියුට් එකේ දෙක කියලා ටියුට් එකක් දුන්නානේ භාග දෙක ටියුට් එකේ 1 2 3 4 5 6 හත් වෙනි ගාන වෙනම කොලයක හදන්න ඕනද හතේ ඉඳලා හදන්නේ වෙනම පොතේ කොලේ නෙමෙයි හොම්ම පොතේ හත් වෙනි ගාන 8 වෙනි ගාන 9 10 ඒ වෙනම පොතේ හදන්න ඕන හොඳයි මෙතන හදන්න බෑ 11 12 13 එච්චරයි රයිට් ඒ වැරදි කරලා තියන්න ඕන භාග ඉවර කරලා බ්‍රහස්පතින්දා තේරීම් පාඩම කරන වේග පරීක්ෂණයකුත් කරනවා ඊට අමතරව මේ ටියුට් එක දින වැඩ සාකච්ඡා කරන්නම් රයිට් අරදා කරනවා කීපයක් දුනවනේ ඒකෙත් සාකච්ඡා බලමු එදාට කරන්න ෆිසිකල් පන්ති එක වගේ කලවලට කරන්න බෑ හෙලින් එපෑ කරන්න ඕගොල්ලෝ කරන වැඩමඩ පේන්නේ ටිකක් ඉක්මනට කරන්න අමාරුයි ෆිසිකල් පන්ති වගේ බ්‍රහස්පතින්දා අමතර දවසක් දාලා තින්නේ සිලබස් එක ටිකක් ඉක්මනට යන්න ඕනේ සේනම් ඔයාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් ලස්සන හැන්දෑවක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩ අවසන් කරනවා ආයිබන්දල් පැටව්